අපි දන්නවා දැන් මේ වෙනකොට ළමයි විශේෂයෙන්ම දුරකතන සංඥා හොයාගෙන යනවා. දැන් කලාවේ බන්ටකේ ළමයි, නැත්තම් උඩ ගස් උඩ ළමයි, ගෙවල් වල උඩ ළමයි යම් අනතුරක් වුණත් කවුද වගේ කියන්නේ? දැන් මේ අනතුරක් වුණත් කවුද වගේ කියන්නේ? අපි දන්නවා කලාවේ කියන්නේ අලියන තැන. දැන් මම මේ උදාහරණයක් කියන්නේ. කවුද මට වගේ කියන්නේ? එතකොට දැන් ළමයින්ට ඊළඟට අපි දන්නවා එකම වෙලාවේ පවුලේ ළමයි තුන්දෙනෙක් හිටියොත් තුන්දෙනාටම එකම වෙලාවේ පන්ති පැවැත්වෙන කොහොමද ඒක ඉගෙන ගන්න? ඉතින් මේව ගැනයි තේරුම් ගන්න බැරි. මේ රටේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට මේ තරම් පීඩනයක් දෙන්නේ ඇයි? ඇයි දෙමව්පියන්ට මේ තරම් පීඩනයක් දෙන්නේ? මේ ඇති වෙලා තියෙන පීඩණයෙන් ගැලවෙන්න දෙමව්පියෝ දැනටමත් පීඩනයෙන් ගැලවෙන්න විකල්ප හොයාගෙන ඉඳද්දී තවත් පීඩනයටපත් කිරීමක් තමයි මේ කරන්නේ. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා වහාම මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කියන කාරණාව. Breaking.lk.